බෝන් සුබමධ්‍යහනක් ඔබ ස්වාදීරූපාහනි මධ්‍යාන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමගෙන් ප්‍රථමය අවධානය පුවත් සිරස් තලවෙත. වරාය නගරේගෙන ශ්‍රේෂ්ඨාධි කරන තීන්දුව කතානායක අතට වරාය නගරේ ඇතැම් වගන්ති සංශූතින කරන්නේ නම් පාර්ලිමින්තුවේ සරල බෞතරය ඇති පරාජය කරන්න බැකිවූ ලෙච්චත්වය පරාජයකොට රටට නිදහස ලබාති අදට තුොළහයි. පලස්ථීන ජනතාවගේ තීර්ග කාලීන මිතුරෙකු ලෙස ඉදිරිටත් පෙනේ සිටිනවා අගමැතිකයායි රෝසියාවෙන් ස්පුට්නිික් එන්නත් තවත් හොගයක් ලබන සතියේදී. ලබන විසි හතරහා විසි පහ රජේ නිවාඩු දිනියන් ලෙස ප්‍රකාශයට පත් කරෙයි. ආසාතීරයේ දරුවන් හැට එකක් ඇතුළු දෙසිියය දොළහක් ඊස්ට්‍රයිල්ල ප්‍රහාරාවලින් මරුට. ලබන විසි හතර හා විසි පහ යන දෙනයන් රජයේ නිවාඩුදින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව රාජ්‍යසේවා පළත් සබාහාහ පලාත්පාල නමාත්‍යංශය නිවේදනය කරනවා. මෙ අතර අදාළුවේම හයි සිට ක්‍රියත්මකවට පරදිී තවත් ප්‍රදේශ කීපයක් හොද කලා කිරීමට පියවර ගැනු. ො පැති වැැක්වීම ජාන්තික ක්‍රියන්ත මදධස්ථානය සවාපති යුදදාහමදාපති ජැනරාල් ශවන්ද්‍ර සිල්ව මහතා සඳහන් කළේ පවතින කොවිට අදානන් පිළිඳ සලකා පල මෙමතිරන නගත් බයි. ගම්පා දිස්්‍රික්ක වලු පටිය පොලිස් ල පදේශේ කැපන් කොඩ ග්‍රමිධරි වසේ සැබස්තයෙන් මාාවතයේ සිට දෙවිිස් මාත දක් කොටස ස අලතිින් හුද කලා කරුණා හම්බදර දිශ්‍රික්කේ අගුණු කළ පලස පොලි ලපදේශ රොට ්‍රමල් දරි සමද හදලා කරතිෙනවා. පවතිනතත්වේ සැලකෙලට කැනමින් ග්‍රමල්ධදරි වසම් කීපයක හුද කලා තත්ව ඉවත් කිීමටද කටේතු කරුණා. යනුව ගල දිස්ශ්‍රික්කේ කොඩහන තල්ගස්කොඩ ඉමුල් කොඩ කටතම්පයන ග්‍රමිල්දරි කොට්ාශ මෙෙන්ම හම්බන්තට සුරව නකරේද හදකලා බවින් ඉවත් කරුුණා. අම්පාරදිස්ට්‍රික්කේ බක්මීටනිය රන්හෙලකමහා සේරු පිටිය උපකොටසසා පොන්නරුව සිරිකත ප්‍රදේශද හුද කලා බවින් ඉවත් කරතිබෙනවා. සිරිකත ම්මාන්නේ ආසාසධතීන් සියයට අසන්න සංඛ්‍යාවක් වර්තාාවම නිසා දින විසි එකකට ආසන්න කාලයක් හොද කලා තත්වීට පත් කරතිබුණා. මෙ අතර නිරෝධාරනීති උල්ලංගනය කරන පිරිස් අතරගනක නිසනහ මෙහහිම් ක්‍රියත්මගව පොිස්මමාධ්‍ය ප්‍රකාශක නියෝච පොලස්පති අජි ්‍රෝණන මතාස සඳහන් කළලා. ඒ දිනෙද රෝධායනරීති උල්ලගණ කිරම් සම්බන්ධයෙන් පුද්ගලින්න් දෙසේ විසි තුන්දනෙක් පමණ අතරගොට ගෙන තිබෙනවා. මේදක්වා අතරගොට ගෙන ඇති මුළු සංඛ්‍යාව දහදාස් හැත්ත තුලක් පමණ වෙන. තෞදුරටත් නිරෝධයන රීතීන් සම්බන්ධයෙන් සිදුකරු ලබන මෙහයුම් ආකාරයටම ක්‍රියාත්වත්වනු ලබවා. ඒ දිනයේද හඳරුම් පත් අංක ක්‍රමවේදය උල්ලංගනය කරමින් කටිතු කළ පුද්ගලින් එකසි හතිස් එක්දෙනෙක් පමණ පොලිසි විසින් අත්තරගොට ගෙන තිබෙනවා නිරන්තරයෙන් අපි ජනතාවට දැනම් දෙරු ලබන්නේ හැඳුම් පත් අංක්‍රමේයට. අනු තව කටයත්වර ලෙසට. අද රාත්‍රී එකොලෙහි සිටද සංචරන සීම ක්‍රියත්මක වබ, ෆොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා පවසෙනවාා. අද දිනය මැයි මාසේ දහට පෙනනිදා. ඉරට්ටේ දිනයක් ඉරට්ටේ දිනයේදී අද මාර්ගය ගමන් කළ හැක්කේ. හැඳුරුම්පතේ අංක බිින්දුව දෙක හතර හය සහ අට අංක තියනයට පමණයි. එනිසා ඊට අනුගතව කටුතු කරන්න නොමු මේ අංක තිබුණු පමණින්ම ඔබට මාර්ගයට පැමිණීමට අ්‍යවශ්‍ය කරුණක් නැත්නම් ඔබ නිවස රැදි සිටින්න. ෘුයාව නිෂ්පාදිීත ස්පපුට්නක් ව එන්නත් මතාතුෝගයක් මෙරටට ලබන අගරවාද ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ පසනවා. ඒ අටතඒ මත්‍රා එක්ෂාසු පදහසක් නේීමට නියමිතයි. මෙයතර දිවන්න පුරා එන්නත් ලබදීමේ වැඩසහරද ඉතා සාර්ථ කලෙක්‍රියත්මක බව සෞඛ්‍ය මාත්‍ය අංශ නිේදය කලා. ෞඛ්‍ය මත්‍යංශී ව සගතරෝග ඒක කිය නිෙකුත් කළ නිබේදන අනුව බෙවන විට නවලක්ෂ විසිපන්දහස්දේහතලස් දෙදෙනෙකුට කොවිශීල් දෙන්නතේ පළමු මාත්‍රාව ලබාද අවසන්. එම එන්නතේ දෙවන මාත්‍රාවද දෙ ලක්ෂ අනු දෙදහස් හාරසිය පනස් හත් දෙනෙකුට ලබාතී තිබෙනවා සයිනෝෆාම් මෙන්නතද හාර ලක්ෂ විසි හතර දහස් අට සිය විසිත්තුන් දෙනෙකුට ලබාදීමට හැකිබුණා. එහි දෙවන මාත්‍රාව දෙ දහස් හාරසය තිස් පස් දෙනෙකු බෙවන විට ලබා කෙන තිබෙනවා පොට්නෙක් ව එන්නත ලබාදී ඇති සංඛ්‍යාව, දහත්‍ර දහස් හයිසේ අනුන්නවයා. භාර්තිවේ දී හා රචේ කාරි මණඩලවලට එන්නත් ලබාතීම ගම් පහ දිිස්්‍රික්ලේකම්කාර්යාලයේද සි කරුණා. දහසකට වැඩි පිරිසක් සඳහාසයිනෆාම් එන්නත ලබාතුන් පව අපවාර්තාකරුවන් සඳහන් කලා) රිකම නකරේ වෙෙද ප්‍රාවවාහා සාමා ිචෂන තබට එන්නත් ලබාතීම බිරිකම ශාසනවර්ධන පිරිවෙනි දේසිදු කෙරුණ. එන්නත්මත්‍රාත් දහසකටා සන්න සංඛ්‍යාවක් ලබාීමට සෞඛ්‍ය අංශෂ කටයුතු කළා ේ ස යිද නිල්ද හරිකාර ාලද කෝබි දෙන්නත් ලබාතීම පූගොඩ ප්‍රේදී සිදු කළ විඩාසාධතයන් වැඩිශෙන් වාර්තාාවන ප්‍රදේශවල ජනතාවට ප්‍රමුකත්පේ ලබාදමින් එන්නත් ලබාතීම සිදුකෙරුණු බවයි සෞඛ්‍ය අංෂ සඳහන් කළේ. දිනතුනත් තුළ පුද්කලයන් හයිදහසකටාසන්න පරිසකට එන්නත් ලබාතී තිබෙනවාා. ගස්තම ප්‍රහ ර තුන් ොදොස්තරු ැතු සස්ු සේකයන්ට කරුණ න්නත් ලබාදීම සිදු කරා. හොන සෞ්‍යකවයිද නිල්දරිකාරයාය මින් තුන් සියකට වැඩි පිරිසකට සයින ෆාම් එන්නතම හිදී ලබාද ෙනවා. බෙ ස නිල්දා කොට ේ චීන කොටු ප්‍රදේශ ජනතාවට ඉන්නත් ලබදීමද සාර්ථත කලෙස සිදු කෙරුුණ. ඒ. චීන කොටු අල් හොමෙ සරා ජාතික පාසලීතිී. ල පටිය මතිවරන කොට්ටසේ දසදහසකට වැනි පිරිසකට කොවි දෙන්නත් ලබාතීම සිදුකරතිබෙන පා ෙවලපිටේ ප්‍රදශලිකම් කොටසේ හල් ඔොුවව කැෑයකෙදර පරන හන්දිිය, කුලිකෙදර අආදේ ග්‍රහම සෙව කොට්ාසකිහි පෙකු ජනතාවට එන්නත් ලබාතීම රාජ්චමාතය ඉන්දි කඩුරුද්දමතාගේ සභාකිත්වෙන් සිදු කෙරුුණාුණ. ොළඹ වාය නගරය ආර්ථික කොබිජන් සභහ පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධකරණය තීරණය කරති බෙනවා. එ අනුව එම වගන්ති සම්බතකිරීම සඳහා විශේෂ බහතරයක් ද තවත් වගන්ති කිහිපයක් සම්බත කිරීම සඳහා ජනමත විචාරණයක් ද අවශ්‍ය බවටයි කතානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේ. එහෙත් අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් සරල බෞුතරෙකින්නේ සම්බත හැකි බවට ශ්‍රෂ්ාධිකරය දැනම් දී බෙන. I wish to inform the parliament that I have received the determination of the Supreme Court in respect of the bill entitled Colombo Port City Economic Commission which was challenged in Supreme Court in terms of article 121(1) .1 of the constitution the provisions of clause 3461U one f and 683A are inconsistent with Article 76 read with Articles 3 and 4 of the Constitution and could be validly passed only with the special majority provided in the Article 84 of the Constitution and approved by the people at a referendum by virtue of the provisions of Article 83 that the rest of the clauses of the bill are not inconsistent with the Constitution. I order that determination of the Supreme Court be printed in the official report of the today's proceedings. දරුවන්ට දෙමවපියන් අහිමිකරමින්. දෙමවුපියන්ට දරුවන් අහිමිකරමින්. තම ඊනියා ඊලාම් සිහිනය ස්වායාගිය වේලු පෙල්ලේ ප්‍රභහ කරන නැමති කුරිඩු ත්‍රස්තවාදී නායකයා අපගේ විරෝධහර හමුදාවන් අතින් ගාතනයට ලක්වී අදට වසර දොලහක් සපිරෙනවා. එය අනුව විශ්වයම විස්්මිත කළ මානුසිය මෙහෙුමේ විජ්‍යග්‍රහහි සැමරුම හෙට යෙදීති පෙනවා. දශක තුනකට අධික කාලයක් අපේ රටේ ජනතාව පීඩාවට පත් කළ. ත්‍රස්ථවාදය මෙරටින් අතුගාතමන්නට හැකි වුණේ එවක්ක සේනාධනායක වත්මන් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ එඩිතර නායකත්වයත් වත්මන් ජනාධිපති එවක ආරක්ෂ කලේකම් ගෝටාභය රාජපක්ෂමතිතුමාගේ මඟ පින්වීමත්. එමෙන්ම ත්‍රවිද්ධ හමුතාපතිවරුන්ගේ අප්‍රමාණ දායකත්වය සහ මෙරට වීරෝධාර හමුදාාවන්ගේ අසී මිත කැපකිරීම මලත් ප්‍රතිඵලයක් ලෙසයි. ඊනියා ඊලාම් රාජ්‍යක සිහිනයක් හමාගිය එල්ටිටී ප්‍රස්ථවාදීන් ජාති ආගම් බේදයෙන් තොරව ගිනිය නොහැකි තරම් වටිනා ජීවිත සදාකාලිකවම මේ මහපොළොවේ නිදන්ගත කළේ. එම සිහිනයට මාවත එලිපිහලිකර ගැනීමේ කුරරුච්්‍යේතනාවෙන්. හයහතර නොදත් දරුවන් දෙමවුපියන් පමණක් නොවෙයි මහා සඟරුවනද දෙමල ඊලාම් කොටින් තමන්ගේ ගොදුර බවට පත්කරගත්තේ තම. අන්තම් ලේච්චක්ත්තුවය මුළු ලෝකේටම පෙන්වමින්. මෙවැනි පසුබිමක අපගේ විරෝධහර රණවිරුවන්, මිනිසකුට තම ජීවිතේදී! උත්තරීතර මාත්‍රූ භහමිය වෙනුවෙන් කළහකි ශ්‍රේෂ්ඨතම කැපකිරීම් කරමින්. ප්‍රභාකරන් ඇතුළු ප්‍රස්ථවාදීන් මේ මහපොළොවෙන් තුරන්කිරීමේ මානුෂීය මෙහහිුමට, තම දායකත්වය එක් කලා. දශක තුනක් තිස්සේ ඇි ඇදීගිය යුද්ධය. වසර දෙකහා මාරක්වැනි කෙටිකාලයකදී නිවාකිරීමේ මානුෂීය මෙහුමට. ක්ෂික ලකම්මරයාලෙස ප්‍රබල දායිකක්වයක් ලබාදුන් වත්මන් ජනාධීිපති ගෝටාභය රජපක්ෂමතිතුමාාවද. තම බිල්ලක් බවට පත්කර ගැනීමට. ප්‍රභාහ කරන්න න්නම් ලේක්ෂ ත්‍රස්ථවාදයා උත්සාහ කළද. ඒ ව්‍යර්ත වීගේ මුළු මහත් ශ්‍රීලාංකිකයන්ගේම වාසනාවටයි. මේ උත්තරීතර මාතරූභූමියේ අදාපි නිදහසේ හුස්මගන්නවා. ඒ ගන්නා හැම්ම හුස්මක් පාසාම අප. නිවිසැනසිල්ලේ නිදාගන්නා සෑම රාත්‍රයක් පාසාම. බයක් සැකක් නැතුව අප කන හැම බත්කටක් පාසාම. අපගේ උත්තරීතර රණවිරුවන්ට අප සැවෝම නය ගැති බව සහිපත් කළ යුතුමයි. අඩන් අඩිය බෝම්භ පිපුරුණු අයිංසක මිනිස්සුන්ගේ ජීවිත අමු අමුවේ බිලිගත්යුගිය නිමාවට පත් කරන්නට. උතුම් රණවිරුවන් එටු කළ මෙහෙවර කිසිදා කිසි කලකදීවත්. අපගේ මතකයිෙන්, ඇකට නොයනුවැති අද අපට දෙපයින් සිටගෙන සිටින්නට තම දෙපා දොහොත් මුදුන්දී පූජා කල අපේම මිනිසුන් සදා කාලිකවම මේ මිහි මත දෙවිවරුන් බව යුද ජයක්‍රහණයට වසර දොළහක් සපිරෙන මොහොතක සිහිපත් කළ යුතුමයි. ස් වසරක ත්‍රස්තවාද මෙරට පොළවෙන් අතුගා දමා දොළොස් වසරක් සම්පූර්ණ වන අ දිනේදී එම රණවිරුවන් පිළිබඳ ග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂම හතා පාර්ලමේන්තුයේදී මතකය අවදි කලා. එදා යුද්ධයදින උරණවරුවන් අද කොෝනා මර්ධනයට කැපවී ටින බවයි අග්‍රමාත්‍යවරයා පෙන්වාදුන්නේ. ජීවිත පරිත්‍යග කරය ලබාගත් විජය ග්‍රහණය කවර මොහතක වුවද පාවා නොදෙන බවයි ඒ හතා වැඩිදුරටත් කිය සිට. ජු කතාානාගතු වනි අද විශේෂ දවස අපි දිස්වසරක දස්වවාදේ ළ ුවන් ත්තු ගල දාල අදර වස්සර ලක් සම්පූර්න වනවා දස්නම මයි හට වන් ම හොඳර මතකයි මු රටේ ජනතාව ජාතික ජ දයව අරං පාට ැල තමන්ගේ සතුට ද ප්‍රකාච හැට. ඒ ය ්‍රා ටේ කකුටසක් විතර දාග ය ්‍රාණයන් වුවයි. එ ද ස්ටවාද මනිස් පලයක්ක් විදිහයට යොදාගත් ලක්ෂ හතරකටත් වඩ වැඩි. න ක් ස් රගත් ජීවි ති රග පාට වැට ල තුර ැග නතාව ස ෙ ැන ැනටගේ ග. අපි නිවා කරල දුන්නා නිරෝහි බලවේග එදා යුද්ධේදී අපට එ වුණා වගේ අදත් වසංගතය තේරීව ත්‍රවි හමුදා යෝදවානට එරහි වෙනවා මුත්මතක තියාගන්න ලෝක තරුණු ප්‍රස්තවාදීන්ත විරුද්ධටන් කරලා ලෝකෙත ආදර්ශය දුන්නගේම ලෝකයේ දරුණවා සංගතල මුණ දීලා මේ රණ විරුවන් ලෝකට ආදර්ශයක් දෙෙ බව ඕනෑම තත්වකට මුහුණ දෙන්න පුුවන් පිරිසක් බවට තිවි හමුදා පොිස් විලා රක්ෂඇසබලුන් අපි පත් කොට තිබෙනවා ඔබට නිදස්ලබා දෙන්න පට්සාමය උදාරන්න රන්න විරුවන් ජීවිත පූජාක්. අවරා ියෝගයක් වත් දහස කළන් ජීවිත පරිච්චා ලබාගත් විජග්‍රහණය අපි පවාදින්නේ නෑ අපිට වටින්ඒ රටයි දාමා කිවෝවාගේ අදටත් අපට පළමු මවබිම් දෙවුණුව මවවීම තිවනවා. කොරුණ වසංග තත්වය හමුවේ මුලතිවම් මුල්ලිවෛකාල් ප්‍රදේශ, සැමරුම් සිදු නොකරන ලෙස ැනුම්දී තිබියදීත් එය නොසලකකාහරිමින් දෙමළ ජාතික සංවිධානය හිටපුූ පළත් සභාමන්ත්‍රී. MKේසිවාජලින්ිගම් මහතා කටයුතු කර තිබෙනවා. මුල්ලිවයිකාල් හි පහන්ඩල්වා මියගේ පිරිස් සිහිපත් කිරීමට ඒ පස්සරුව හු කටයුත් කර ඇති බවයි අපපවාර්තාකරන් සඳහන් කළේ. යුද සැමරු මුස්මාරක කඩාදැමුණුැබල යි ාවකාලික්ව සකස්කිරීමටද හිටපු පලත් සභහමන්ත්‍රීවරය පසුකෙදා කයුතු කරතිබුණ. මෙතර මුලිවයිකාල් සමරු සිදදුකිරීමට ස දාාමින් සිට පුද්ගලින් තිස් දෙදෙන ගුටේෙහිවාධිකන තහනම් නියෝගලා ගැීමට මුලතිව පොලස්ථානය පීවරගතා. එසේ තහනම් ියෝග කඩ කරන පුදගලයන්ටේරෙහිව නීතිය ක්‍රාත්මකිරීම ආක්ෂකන්ස සූදාානමින් සිිනවා. මෙරට සිදූ කරෝනා මරණ සංඛ්‍යාව නවසය අසූ එක දක්වා ඒයේ දිනවනට ඉහගුස් ඇති බව රජයේ ප්‍රෘති දෙපර්මේතුවනිේදය කනවා. පසුගේ දහවරදා සිට යේ දිනය දක්වා මරණ දහනාවයක් පවාර්ාව ඇති බව සෞඛකිසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරතිබෙනවා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාතිතැන්ගේ සංක්‍යාව එක් ලක්ෂ හතලස් පන්දහස් දෙසිය දෙකක් පවයි සෞ්‍යංශ සඳහන් කළේ. විසි හතර දහස් පන්සිය අනුව දෙක් මෙවරවිට කොරුණා ආසා දෙනවීමෙන් ප්‍රතිකාරගෙන මිනිසිටන වා. සුවෙල වි සංඛ්‍යාව ක් ක්ෂ දහන දහසි විසි නමයක්. ම්පාදිස්ශ්‍රිකෙන් ආසාදි හස හත්ත හක් කොල්ව දිස්ට්‍රික තුන්සේ විසක් කලතරදිස්්‍රිකෙන් තුන්ේ පහලක් ර්තාාව තිබෙනවා. COොID-19 ආසාධනවීමෙන් මේකය බගවන්තලාව සිරිපුර්‍රදේශ, අමසමියලකගේ පවුලේ සමජකින් හයතනෙකුට. COID-19 ආසාධනවී ඇති බව වගමන්තලාව සෞඛ්‍ය වත නිල්ාර කායාලේසන්හන් කලා. ක් අයිු හෝ දෙදෙනකු කොවිට වයිරිසේ බෝකිරීම සිදුකල් හෝත් සෑම දවස් පාකන වරක් වරිසේ භෝවන සංඛ්‍යාව දෙගුණවන් බව සෞඛ්‍යමතංශේ නිියච්චි අධ්‍යක්ෂෙන්න්ටවාල් විශෂ්‍ය මයිත හෙමත හෙත්ම පසනවා පේසාමාන්‍ය ගණනය කිරීමම් අනුව දින පහක්. ඇතුලත මේ රෝගය තවත් කෙනෙකුට බෝකරනවා නම්. එකක් පුද්ගලයෙක් දෙන්නෙකුට බෝකරනවානම් සෑම දවස් පහකටම වතාවක් මේ රෝගීන් සංක්‍යාව දෙගුණ වෙන. එහෙමඋුණොත් අනිවාර්යෙන්ම දින සීයක් පමණ කාලයක් ගත වෙනකොට විසි වතාවක් දෙගුණ වුණොත් මිියනය ඉක්මෝලා මේ රෝගීන් වාර්තාාවෙන්ඩ පුළුවන් ඉතින් ඒ තත්ත්වේ ඒ ආකාරයෙෙන් සිද්ධ නවීමට අශ්‍ය කරන සියල්ලු පාලනකටයුතු සිද්ධ වෙන නිසා තමයි අපිට මේ ගණනට මේ රෝගීන් පාලනය කරගන්න පුළුවන් වෙලා. න්නේ ඒ නිසා තමා අපි හැමවෙලාවෙම අපේ වගකීම වෙන්නේ අපේ රෝගිය අපිට වැලදිලා තියෙනවා නං අන්න අයට බෝෙන්ඩ තියෙන ඉඩකඩා අවම කර ගැනීමත් අපි අවට ගැවසෙන කෙනෙක්ගෙන් අපිට රෝගය වැළඳෙන්ට තියෙන ඉඩකඩ ආවම කර ගැනීමටත් අවශ්‍ය කරන සෞඛ්‍ය පුරුදු සෞඛ්‍ය නිර්දේශ කරලා තියෙන යම් පිළිපැදියුතු කරුණු ඒ ආකාරයෙන්ම පිළිපැදීම ඉතාමත්ම වැදගත්ව වෙනවා. නිරෝධානණීතය සම්බන්ධයෙන් පවිධ ආකාරය අසත්‍ය ප්‍රචාර සමාජිකත වින් පවතින බව, පොලිස්මාර්ධ ප්‍රකාශක නියෝච පලිස්පති අි ෝහණ මහතා පවසනවා මෙවැනි අත්්‍ය ප්‍රචාරසිදුකන පුද්ලන් සබන්ධය ොතුර ලැබ ඇතිබවද එමතා කියයා සිටිය. ප්‍රදේශ හුද කලා කිරීම හා හුද කලා බවින් ඉවත්කිරීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් අසත්්‍ය ප්‍රචාරසිදුකන බව පිීගොස්ති වෙනවා ඇැම් YouTube නාලිකාද ස්දා භාවිත කරන බවයි පොලස් මාධ ප්‍රකාශකරයා සඳහන් කරන්නේ ලිේ පාද පරික්ෂ දෙපාර්තිමින්තු වැර්තයේ ඇති පරිගණක අංශිමෙන්ම තරතුරු තාක්ෂණ කොට්ටාශයක් මෙවැනි අසතෙ තොර තුරු සමාජිකතකන පුද ලයන්ස්වා හහිම් ආර්මිකරති වෙනවා ඔවුන් අතරම්කොට ගෙන අධිකනයට දිරිපත්කිරීමටයුතු කන බව ි ්‍රෝහණ මහතා පැවසේ. ගැිනි මවරුන්ට සෞක්‍යරක්ෂිත කරමීද භාවිත කරමින්සාහනවලට සහාකි ව හැකි බව සාධි රෝපහහිනේ හත්තන පැ වැඩසරට කවෙමින් කොළබ, කාසල් වවිතේ කාන්තාරෝහේ. ප්‍රසවා නාරි රෝග පිළිබඳ විශෂ්ච්චුවයිතය සනත් ලැනරෝල් මහතා පවසනවා. බනිකාන්තට වක්කීමක් තියනො සෙනක ගැවසෙන තැන් මගරිරන්න හැකිතාක් නිවෙස්වල ප්‍රන්දිී සිටින්න කියලා පිල්ලන්න කැමති සයිනවට සසාාගනුත්හො පුළුව හැමටම ේලාවසායන පැවත්වට ලංකාවේ ඇති සියලම පූර ප්‍රසසායන එලෙසෙන් පත්තාගෙනන අපගේ විශේෂච්ච වෛදරන් විසින් මට ෙඩරෙන් හරි වෙන තැක හරි කොවිට් බෝ ලෝනට රෝහලට ගැටස බෝවෙන්න පුුවන් කරන. එතන සුරක්ෂයි කියලා බතු පර සහතිකමක් එතන සුරක්ෂද අප සියලුම සෞඛ්‍ය ආරක්ෂණ උපක්‍රම භාවිතා කරන රෝහලක තියෙන සානයක. රෝහල් ගත නොවීම නිසා සිද්ධවන සංකුලතාව ඉතාමත්ම වැඩි. අපි දැල තියනවා රුදිර පීඩනය සහිතමවරු. අදි වරුදුර පිීනේ උත්සන්න වෙලා රෝහල් ගතවෙලා තියනවා එහම රෝහල් ගත වෙලා සමහට මන්ගේ දරුවන වෙලා තියෙන සමහරිට ජීවිතය පවාන තියන්න අදී අවදාානමක් තියෙන. තමන්ගේ නාරිසා ප්‍රස විශේෂ්‍ය වෛද තුමා හම්වෙලා ඒසායනවලට යන්න කියෙක තමයි අපිට කියන්න තියන්නේ. පලස්තිීන ජනතාවගේ දීර්ඝකාලීන විතුරකු ලෙස ඔවුන් වෙත රජක් ලබා ගැනීම සඳහා ඇති සුජාත හිමිකම වෙනුවෙන් තමන් අකන්්ඩව පෙනසිටින බව ග්‍රමාතය මහින්ද රාජපක්ෂ මතා පවසනවා. ස්යිල් පලස්තින ටුම සම්බන්ධෙන් විශෂ නිවතතියක් නිෙකුත් කරමින් ග්‍රමාථත ්‍රයාම බව සඳන් කලා. න නාවට සයානන්න්‍යතාවත්තාවවරු කර ගනිමින් ක්‍රාත්මක වීමේ හිමිකම ආරක්ෂා කළ යුතු බවයි අග්‍රමාත්්‍යවරයා පින් පාතෙන්නේ. පලස්තිීන මෙම ඒස්ශ්‍රයිල ජනතාවටද ආරක්ෂාව සම්බන්ධින් සංවීදි හා වඩාත් නීතියනකුල බැඳ පිළවෙලක් සකස්කිරීමේ වැදකත්කමද මහින්ද රාජපක්ෂ මහතා අවධහරණය කරන බා. සමුතිය හාසාකච්ඡාව මින් ඒශ්‍රයිල්ල හා පලස්තින ගැටලුට විසදුමක්සවා කැනීම සඳහා ජොමිය යුතු බව පෙන් පාතින ක්‍රමාත්්‍යවරයා එවැනි කාර්යක් සඳහා ජොමිය හැක්කේ දෙපර්ශවයේ ජනතාවටමනක් බව අව ධහරණය කරන පා. ස්්‍රයිඩ පලස්ථේන කලාපේ සුද්ධ බහොමයක් ලෙස ආල්ගම් බ්‍රසකට වැදකත්වන බව පෙන් පාදින අග්‍රමාත්‍යවරයා සමස්තයක් ලෙස ගත්පිට මනුෂ්‍ය වර්ක්‍යකේම උරුමයක් ලෙස සැලකිය හැකි බවයි පෙන් පාතින්නේ. වැැනි තත්පයක් නතේ ගැටුම්කාරිතත්පේ අවමකර සටන් විාමයක් සරහා යොමබී සාකච්ඡාමකින් ගැටලු විසදා කන්නා ලෙස. තමන් අවංකවඉල්ල මක්කරන බද අග්‍රමාතවරයා නිකුත් කල නිබේදනහි දැක්වෙනවා කුඩාදරුවන් ඇතුළු පුත්ලයන් වැැසගේ ජීවිත අහහිමි වන මෙම අවවාසනාභන්ත තත්පේ ලෝකමටවෙන් බලපාන ගැටලුවක් බද මහින්දරාජ්‍යපක්ෂ හතා පින් පාතිනවා. ්‍ය අතර විදේශ අමාත්‍යංශයේ නිකුත් කළ නිවෙේදීක දක්වෙන්නේ ඊස්්‍රයිල් පලස්දි ැටුම් රිතත්වේ වර්දනවීම සම්බන්ධන්, ශ්‍රීලංකාවත් දැඩිවදහනින් පසුවන පබයි. විදේශමාත්‍යවරයාිට පලස්තින තානාපතිරයාා වෙත මේ සම්බන්ධින් කරුණු දක්වා ඇති අතර පලස්තින ජනතාවක අයිතිවාසිකම් හා, ජීවිත සුරකීම සම්බන්ධින් උනන්දූද ප්‍රකාශයට පත්කර තිබෙන පා. පවතින ගැටුම් සමඟ කලාප්‍යස්ථාවරවීම තර්ජයක් ඇතින් නොවීමට පීවර කන්නා ලෙසයි, විදේශ කටයුතු අමාත්‍යංශ සියලු පර්ශවයන් වෙතින් ඉල්ලා ඇත්තේ. කොVවිD-19 වසගත තත්ත්වයත් සමඟ රටේ ඇතිවී තිබෙන තත්වය හේතුවෙන්. අුරාධපුර සාරනන්ද මහපිරිවනේ වැඩවසන භික්‍ෂූ වහන්සේ වෙනුවෙන්, අවෂද හා ත්‍යවශ ාහාර්ද්‍රව්‍ය පරිතාාග කිරීම වැඩටහනක් පවැත්වුණ. ෙර රිත ප ්‍රා ල සන න නිර් ෛද්‍ය න්දික ර ග හතාගේ අදහසකට අනුව හ ප ක් හස ප රන පරිව ම වාමී හන්සේ ර ස හර ප ල සන් හන හ ර ප්‍ර න හ තු ප ක් ම ාව එක් සිටා. ප්‍රාමුල සංවිධානයේ විදාක සභාවේ සභහපත්තුමා චන්දක විරාන්දිත් තාමුගල මැත්තුමාගේ සංකල්පය කට අනුව අපේ ති3% ප්‍රජාමුල සංවිධන සියලුම නිලධාරි සසා සාමාජක මහත්मात्ත්මින්ගේ එක්ව පරි්‍යයාගයක් රටේට අපේ හාමුදුරුවන්ට මෙයා අස්ථාව මේ වියලි සලාක බෙහෙත්තේත් සැපවීම සිදු කරන්නද. ග හ ්‍ය ප්‍රධ කාශ ප දස.